අද මානෙහිකම් කොමිසමට අපිව කැඳවලා තිබුණේ පෙබරවාරි මාසේ 26 වෙනිදා අති අමානුෂික ලෙස ජාතික ජනබලවේගයේ විරෝධ සාමකාමී විරෝධතාවයට පොලිසිය විසින් පහර දුන්නා. මෙම සිද්ධිය සිද්ධ වුණේ ටවුන් හෝල් ප්‍රදේශයේදී. අද පොලිසිය වෙනුවෙන් වගඋත්තර බඳින්න DIG රුවන් ගුණසේකර ඇවිල්ලා තිබුණා. ඉතින් හරිම පැහැදිලි අද දවසේ වෙච්ච පරීක්ෂණ වාර්තා අනුව මෙම සිද්ධිය පොලිසිය සිතාමතා සිද්ධ කරපු දෙයක්. මෙය රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාවත් පොලිස් ආඥා පනතවත් අපරාධ නඩු විධාන සංග්‍රහයත් අමු අමුවේ උල්ලංඝනය කළ තීන බව අද මූලික පරීක්ෂණයේදී එළිදරව් වුණා. විශේෂයෙන්ම මෙම පරීක්ෂණය පැවැත්වුවේ කොමිෂන් සභාවේ සභාපති තුමිය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමිය ඉස්සරහාද මෙම පරීක්ෂණය පැවැත්වුවේ. එහිදී එළිදරව් වුණා. අපි අපේ පැත්තෙන් එළිදරව් කරා. විශේෂයෙන්ම මේ මගේ සහෝදර නීතිඥ මහතාට එල්ල කරපු ප්‍රහාරයන්, ඒ වගේම මේ කඳුළු ගෑස් ප්‍රමාණයක් මේ විදියට සාමකාමී පෙළපාලියකට එල්ල කරන්න පුළුවන්ද, ජල බෞසරයේ ඇත්ත විශේෂයෙන්ම මේ ජල බෞසර පාවිච්චි කරන ලද්දේ කොතනින් වතුර අරගෙන ඇවිල්ලාද, මොකද එතන එළිදරව් වුණා අසූචි මිශ්‍ර ජලය තමයි මේ ගැහුවේ කියලා. අද රුවන් ගුණසේකර මහත්තයාට ප්‍රශ්න ගණනාවකට උත්තර සපයන්න කියලා ගරු කොමිෂන් සභාවේ විනිශ්චයකාරතුමිය යෝජනා කළා. විශේෂයෙන්ම මෙම ජල ප්‍රහාරයන් වලට අදාළ ජලය ගත්තේ කවුද, ඒ වගේම තමයි කඳුළු ගෑස් ප්‍රමාණයක් පාවිච්චි කරද්දී කඳුළු ගෑස් ගහන්න තරම් මේ සාමකාමී විරෝධතාවයට හේතුුනේ කුමක්ද, ඒ කඳුළු ගෑස් පාවිච්චි කරා නම් කඳුළු ගෑස් වල ප්‍රවිතිය මොකද්ද, ඒවා කල්ලිකුත්තු වුවාද නැද්ද. විශේෂයෙන් ගරු කොමිෂන් සභාවේ අවධානයට යොමු වුණා අධිකරණ නියෝගයේ තිබුණු ප්‍රදේශයක නෙවෙයි මේ පහර දීම සිද්ධ කරන්නේ. මේ පහර දීම සිද්ධ කරන්නේ අධිකරණ නියෝගයෙන් පරිබාහිර ප්‍රදේශයෙන් අධිකරණයෙන් වාරණයට ලක් කළා තිබුණේ විශේෂයෙන්ම ජනාධිපති මන්දිරය අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ස්ථාන කීපයක්. ඒ ස්ථාන කීපේ ආසන්නයටවත් යන්න කලින් මේ වෙනත් ප්‍රදේශයකදී ප්‍රහාරයක් එල්ල කරේ කොහොමද කියන කාරණාව අවධානයට ලක් වුණා. එතකොට ගරු කොමිෂන් සභාවෙන් ඉල්ලා අවධාරණයට ලක් කරා නියෝගයක් ලෙස කරා එම ප්‍රදේශයකදී සම්පූර්ණයෙන්ම මිනිස් දඟවැලක් ලෙස පාර හරස් කරලා මේ සාමකාමී විරෝධතාවයට බ්ලොක් කරලා ජල ප්‍රහාර එල්ල කරලා කඳුළු ගෑස් උණ්ඩ නිකුත් කරේ ඇයි කියලා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් නියෝගයක් කරා, දැන් මේකෙන් ජීවිත හානියක් සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි එදා සිට මේ දක්වා අධිසත්කාර ඒකකයි තවමත් සිහිමුර්ජා වී සිටින කෙනෙක් ඉන්නවා. එතකොට මේවාට පාවිච්චි කරන කඳුළු ගෑස්වල ප්‍රමිතියට අදාළ කාරණාව ප්‍රශ්නගත වුණා. ඒක නිසා රුවන් ගුණසේකර මහත්තයාට නියෝගයක් කරා අප්‍රේල් 4 එදිනට කලින් මේ ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න මානවිකම් කොමිසමට කියලා. එතකොට සම්පූර්ණම වීඩියෝ දර්ශනය නරඹන්න සැලැස්වුවා රුවන් ගුණසේකර මහත්තයාට. ඒ වෝලින් එළිදරව් වෙච්ච කාරණේ තමයි මේ විරෝධතාවයේ සිද්ධ කරේ සාමකාමීව ඔවුන් ඉල්ලා සිටියා කිසිසේත්ම අධිකරණයේ නියෝගයන් ආවරණය වන ප්‍රදේශයට යන්නේ නැහැ. එක් මාර්ගයේ එක් මාවතක් පමණක ගමන් කරලා රේල්වේ ස්ටේෂන් එක ළඟට ගිහිල්ලා මේ පෙළපාලිය විසුරුවා හරින බවට පක්ෂ නායකයෝ ඉල්ලා සිටියා. නමුත් ඒ ඉල්ලා සිටිද්දී තමයි මේ දැඩි ප්‍රහාරය අමානුෂික ප්‍රහාරය එල්ල කරේ. ඒකෙන් සැලකීතු හානියක් ජාතික ජනබලවේගයට සිද්ධ වෙලා තිනවා. දැනට අද මූලික පරීක්ෂණයේදී එළිදරව් වුණා මෙය අතිශය අමානුෂික පහර දීමක් බව.
ඒක හින්දා වැඩිදුරටත් විමර්ශන සිද්ධ වෙනවා අපි ලෑස්ති අපේ වීඩියෝ දර්ශන සපේලා ඒ වීඩියෝ දර්ශන හරහා අප්‍රේල් 4 වෙනිදාට කලින් මේ මේ මීට අදාළ කාරණාව තහවුරු කරාට පස්සේ යලි ඊළඟ විමර්ශන දිනය අප්‍රේල් 20 වෙනිදාට මෙවැනිම පරීක්ෂණයකින් මේක කෙලවර කරනවා